ල ෙනටම සුබ දවසක් මම පශවෝයිද්‍යය ඩිලා රත්නායක ඉතින්මං අද කතා කරන්න බලාපොරොත් වෙන වෙනද වගේම සුරසල් සතුන් නැති කරන ඔයාලට තාමත් වැදගත්වෙන මාතෘකාාවව සම්බන්ධය. ඉතින්මං අද කතා කරන්න මාතෘකාව තමයි කොහොමද අපි අපේ සුරතලුන්ට නිවැරදිව පනුබෙහෙත් ලබා දෙන්න ඕනි කියන කාරණය. ඉතින් පණුබෙහෙත් කිව්වම සමහර වෙලාවට ඔයාල හිතන පනු බෙහෙත් පෙත්තක් දුන්නම පනු ආසාධන සහ පනුරෝග ඔක්කොම හරි කියල්. නමුත් ඇත්තටම ඒහට දෙයක් තියෙනවා පනුපෙත්තත් දෙනවා හා සමානව අපි පනුරෝග සතුන්ට බෝවීම ඒවගේම සතෙක්ගෙන් සතෙක්ට ආසා දෙනෙවේ. ඒ වගේ අනි සෞඛ්‍ය ප්‍රශ්නත් හිතන්න ඕනේ ඉතින් මෙහිදි බං කතා කරන්න බලාපොරොත් වෙන්න බොහෝ දෙැනෙන්ග ගවල්ලඉන්න කොක් කලාවට බල්ලෙක් ූසෙක් ඔබේ සුරතලාට විතරන්නව සමහර පණුරෝග තියෙනවා සුරතලාගෙන් ඔබටත් බෝවීම හැකියාව තියෙන. ඉතින් ඒනිසා නිවරදි ලෙස පනුබෙත් ලබාදීලා ඔබේ සුරත පනුරෝගවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඔට තියනවා. ඉතින් මේ පනුරෝග නිසා සමහර වෙලාවට ඔබේ සුරතලාගේ ජීවිතයට පවා හානියක් වෙන අවස්ථා තියනවට පොඩි පැටවුන්ගේ. පොඩි පැටවුන්ට පනු රෝගාවවම සමහර වෙලාවට ඒ මාරන්තික වෙන අස්ථාව අපි ගොඩක් කලාවට දැකලති. අනෙක්කාරණය තමයි සුරතලුන්ට පනුරෝග වැලඳීම පිසියම් කාලයකට සීමා කරන්න අපට බැහැ. කද ඒගොල්ලන්ගේ උපතේ සිට මනනයේ දක්වා ජීවිතේ ඕනෑම අවස්ථාවක පනුවාසාධන ඇතිවීමේ හැකියාව තියෙනවා. ඉතිං උපතේ සිට කිව්වම සමහර වෙලාවට ඔබේහිතනවා පනුරෝග ඇතිවෙන්න්න මාස කිහිපයක් වත් චන්න ඕනිි කියලා. නමුත් ඇත්තම කතාව සමහර වෙලාවට ඉපදිලා දින කිහිපයක් කනකොට උනත් ඔබේ සුරතල් බලු පැටඋන්ට. පනුවාසාදන ඇතිවීමේ හැකියාවත් තියෙනවා. ඒවාගේම වයසක අවුරුදු දහයත් දොලාහක් පහලවක් වෙන සුනකයකුට වුුණ පූසෙකුට වනත් පනුරෝග ආසාධනවීමේ හැකියාවත් තියෙනක්. එතකොට මේ පණු ආසාධන කියන එක බල්ලන්ට සහ පූසන්ත පමණක් නෙවෙේ. අපේ ගෙවල්වල සිටින අනෙකුත් සියලොම සුරතල් සතුන්ට පණු ආසාධනය කියනෙක් ඇතිවෙන්න පුළුව. දා නැකදට මාලුවන්ට කුරුල්ලන්ට අනෙකුත් සතුන්. ගවයන් හාවුන් එල්ලුවන් ඒවාදී අනෙකුත් ගොවිපල සතුන් ගත්තම. ඕනම සතෙක්ට පණුවාසාධන ඇතිීමේ හැකියාව තියෙන. එතකොට මෙහ පනුරෝග කියන්නේ අපේ සුරතලුන්ත බලපාන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව. ඉති එනිසා ඕනම සරතෙට මේ ප්‍රශ්න ඇතිවෙන්න්න පුළුවන් ජීවිත කාලේ ඕන මස්ථාව ඇතිවන්න පුලුවන් එනිසා මේ පිළිබඳව ඔබේ නිවසේ සුරතුලන් සිටිනවා අනං බවබෝධයක් ලබාගෙන නිවැරදි ලෙස පනුබෙහෙදදීම සිිතාමත් ්‍රදගත්. ඉති අපි පණුබෙහෙත් ලබාදීම ගැන කතාකරද්දි අපි දැනං ඉන්නඕනි න දේ සොරතුුන්ට ලබෙන වැලදෙන පනු රෝග. ඒවගේ මොනවගේ පනු වර්ග ද අපේ සුරතලුන්ට සුරතලන්ට හානි කරන්නේ. ඒවගේම ඒගොල් කොම ද අපේ සුරතතුලන්ට බෝවෙෙන්න්නේ තකට අවසතක්ෙන් සහටෙන්න්න පුළුවන් එමන තාම් පරිසරෙන් එන්න පුළුවන් ඒගේ කොහොම ද අපේ සුරතතුලුන්ට මේ පනු රෝග ශරීරගත වෙන්නේගැන පණුවන් ආසාධනය වන්නේ. ඒ වගේම ඒ නිසා ඇති ප ආසාධන නිසා ඇතිවෙන රෝගී තත්ව මොනවද. එම නත්තං මනු ආසාධනයක් කුණා වෙලා තියෙනවනං අපේ සුරතලාගේ පනු සාධනයක් තියෙනවන අපි කොහොම දෙේක අඳුරගන්න තවොට එහා එහා සම්බන්ධ රෝග ලක්ෂණ මොනවාද කෙටිකාලීන සහ දීර්ඝකාලීනව ඇති වෙන බලපෑම මොන වගේද එති මේ වගේ කරුණුකාරණා ගණනාවක් පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවන මනුබෙහෙත් පෙත්තක් ලබාදීමෙන් කරනවට වඩා ඊට එහාගිය දෙයක් හොබයි සුරතලා වෙනුවෙන් ඔබට කරන්න හැකියාව තියෙන ඉතිං අද මෙම විඩියෝ තුළේ ම සියලුම කාරා සම්බන්ධ ඉතා කෙටිය කෙටියෙන් ඉතා ගදගත්ම කාරණා ඉතා කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වේෙනවා සුරතලන්ට ආසාදනව වන පනුවර්ග ගණනාවක් සිටිනවා. ඒවගේම අපිට පුළුවන් මේ පනුවන් නිවිධ ආණ්ඩවලට ව කරන්න. ඒ වගේම පනුවන් සුරතලාගේ ශරීරයේ විවිධ ස්ථානවල වාසය කරන අවස්ථාවල් තියනෙන. ඉතින් අපි ගොඩක් කලාවට හිතන්නේ පනුවඉන්නේ බඩවැලේ කියලා නමුත් බඩවැලට වඩ බඩවැලේ වගේම තවත් අවයව්වල අනුව වාසය කරන්න පුළුවන් ද මේ පනු ගත්තා මේ ගොල්ලන්ගේ ජීවන චක්‍රය ති න ජීන චක්‍රේ විධ වස්ා යනවා කට වැඩි හිටි අන්වන්න්න ොට ගොල්ලන් ී වස්ථා යන ම ලට බිත්ත්‍රර තියනවා සමහරු කෝෂ හදාගෙන න්නවා ඒකගේ ජීවන චක්‍රේ විධ අවස්ථා තියෙනනවා තින්මේ විදවස්ථා සුරතලාගේ ඇගේ ඇතුළේ අම්කාලයක් සම්පූර්ණ කන්නවා සමලාට පරිසරයේ එම ජීවන චක්්‍රේ. යම් අවස්ථ ක්‍රමාණයක් සම්පූර්ණ කරන්නා එම නැත්ත සමල්ලාට වෙනත් ධාරකයෙක්ගේ ඇගේ වෙනත් සතෙක්්ගන්ගේ සම්පූර්ණ කමරලාට මොකේෙන් පටන්ගත්තම මොකේසිට ගුදමාර්ගය දක්වා. ආහාර මාර්ගගේ විවිධස්ථානවල. ගැන උගුරේ ගුරෙඉන්න පුළුවන්බස්සේ ගලනාලේ ඉන්න පුළුවන්, ඉළඟට ආමාංශයඉන්න පුළුවන්, ඉළඟට කුඩාන්ශ්‍රය ඉන්න පුළුවන් තොවට මහාන්ත්‍රය ඉන්න පුළුවන් මේ වගේ ආහාර මාර්ගනාලේ සෑම කොටසකම පාහේ විවිධවර්ග පණුවර්ග ආසාධනය වෙලා පරපෝෂිතයන් ලෙස ජීවත්වීමේ හැකියාව තියෙනවා. එතෝට එතනින් එ හාට ගියාම සමහර පනුවර්ග ඉන්නවා එතෝට ඒගොල්ලෝ ආහාර මාර්ගනාලයෙන් ඇඟ ඇතුළට ගි හිල්ල පෙනහළුවල හර්දේවස්තුවේ පෘද්ධිර සංසරණය සමග එමනතා සමහරලාට මාංශපේෂය ඇතුළි තු වකු ගඩුවල අක්මාවේ මේ වගේ සමහර්සතුන්ගේ ඇස්වල පවා. ති මේ වගේ විධ ස්ථානවල මේ පනුවන්ගේ ජීවන චක්‍රය අවස්ථා තියෙන්න්න පුළුව එතකොට ඒ නිසා ඇති වෙන බලපෑම බඩ අමාරුවක්කින් කෙලවර වෙන්න බඩය අමාරුවක් හැදිලා පනුවේත් පෙත්තත් බීලා එතනින් සනීපෙන අතත්යෙන් කෙලවර වෙන්න එතිනින් ඒහාටගේ වෙන විධ රෝගීතත් ඇතිවන්න පුුවන් මේ දේහේ අනිත්‍ය ස්ථානවල සිටින පනුවන්ගේ ජීවන චක්‍රය අවස්ථා නිසා. ගොක් ෙලාවට සමමතු පීට පවා ැ සම ඇතුලේ සමහර පනුවර්ග ජීවත්ය වෙනවා. එතිමං කලින් කිවන පනුවවාර්ග ගොඩක් ඉන්නවා කියලා ඉතිගේ ගොඩක් ඉන්නකොට අපි එව නිකම් පැහැදිලි කරන්න ලේසි වෙන්න සොරතළන්ට අසාදනයන පනුුවර්ග කාණ්ඩ කහිපයක්ත් තියෙන එක තමයි වට පනවා අනිත්වාර්ග තමයි පැතලි පනවා අනිත්වර්ග තනයි තමයි කොකු පනුවන් ඒ සමහල්ලාට ආලම දැඩවත් මේ පනුවර්ග ඉන්නවා කියලා දන්න ඇති ප ුව ග ොෝ ලාට ොල් ර මාර්ග නා ශ්‍රිත ීවත්න ඒගේ ශරිරේ නි අවයවල ජීවත් ෙන්ෙන පුළුව දදිරයේ මලට හාට්ටගේ සමහර වෙලාට උගුර ආශ්‍රිතව පෙන හළුවල වකු ගඩුවල මේ වගේ සමේ ගොඩක් ස්ථානවල ජීවත්තීමේ හැකියාව තියෙන පනුවග ඉන්න මේ වට පනුවෝ කියන පනුකාන්ඩේට සම ට ගල්ො ල්ල පහ සම පිට වෙලා ඉන්න සහට ඔබත් දැකල ඇති රවු ැඩියයක්ත් තියෙන්න්නේ ඒ ගේම. ල් කැබලිගේ පෙනුමත් තියෙනවා සමහර පණුවන් මහත වෙන්න පුළුවන් ඇත ඒ වගේම සෙන්න්ටිමීටර් එකඒ සිට සන්ටිමීටර් හතලිහ පනහත්දිග පණනුව සහර වෙලාවට ඉන්නවා මේ වගේ විවිධ ප්‍රමාණය පණුවර්ග ඉන්න මෙම වට පණුවන් කියන කාන්නේ ජිලකට මං කිව්ව අනිපනු කාණ්ඩේ තමයි පැතලි පණුවන් පැතලි පණුවන් ගත්තම මේ ගොල්ලො ටිකක් පටියයක්ක් වගේ පොඩි රිබන් එකක් වගේ ශේපයකත්තම ඒගොල්ඟයගේ තියෙන්ෙන තකට මේ පණුවොත් විවිධ මාය විද සයිස්සකෙන් ඉන්න පුළුවන් ඒගොල්ලො සටමිට ේට සටිමීටර් දහයි දොලාගේ දිග පනුවත් අපි දකින්න ලැබෙනම්. එතකොට මේ ගොල්ලන්ගේ ජීවන චක්‍රය අවස්ථා සහර වෙලාවට ව වෙනත් සතුන්ගේ ඇඟ තුළ ගත කර නවස්ථාවල් තියෙන දහනයක් විදිට සමහර වෙලාවට හරක්ගේ හරක්ගේ ඇගේ ඇතුළේ බලු මැක්කන්ගේ ඇඟෑ ඇතුළේ මේ පැතලි පනුවන්ගේ ජීවන චක්‍රය අවස්ථා ගත කරන වෙලාවල් තියෙනවා අනුවට පනු බෙද්දීලම ප්‍රමාණවත් වෙෙන්නෑ මර කලින් කිව්ව වගේ අපි අනෙකුත් සාධග හොයි බලන්න ඕනේ කොහම මේ පනුව සුරතලාගැන්කට එන්නේ ගේලා ඒළඟට මංකගේ පනුවර්ග තමයි කොකුපනු කොකුපනුව ගත්ත මේක නං ටිකක්වාල අහලා ඇති මේ සුන්ගෙත් ගොඩක් කලාටඉන්න කොකුපනු තොන්න්නේ මේ කොකුපනු බොහ වෙලාට ඉන්නන්නේ ආහාරමාර්ග නාල බිත්තිේ දුරතලාගේ ලේ ුරා බොමින් තමයි ජීවත්වේ ඉතින් මේ කොකුපනුව බොහොම බයානක පනුවර්ගය බොහෝ වෙලාට කුඩා පැටවුන්ට මරණය වා ගෙන නවා කොකු එතට මේ පනුරෝග නිසා ඇතිවන බලපෑම අපිට පැහැදිලි කරන්න කොටස් දෙක්කට වෙන් කරගන්න පුළුවන් එකක් තමයි කෙටි කාලීන බලපෑම අනිත්තක තමයි දීර්ග කාලීන බලපෑම මෙතනදි එතවට කෙටිකාලීන බලපෑම් ගත්තම එකත් තමයි ආහාර අරුචිය වමනය පාචනය ඊළඟට රක්ත හීනතාවේ අලස බව එතවොට මල පහ සමඟ මේ පනුවන් පිටවීම සමට වමනය සමග පනුවන් පිට වෙන ලප පහ සමග රුදරය පිට වෙන අවස්ථාි දැක තියෙනවා. තො ඒ වගේ ක්‍රෝග ලක්ෂණ ගොඩක් කලාට අපිට දැකගන්න පුළුවන් පනු ආසාධනය වෙලා කෙටි කාලයක් ඇතුළද. ඉතින් කාලයක් තිස්සේ මේ විදිට ඔබේ සුරතලාගේ ඇග ඇතුළේ පණුවන් වාසය කරන්න ගත්තාම දීර්ග කාලී නෝ බ සුරතලාගේ වර්ධනය අඩාල වෙනෝ. ඒ ප්‍රධාන සාධකයක් විශේෂයෙන්ම වර්ධනය වෙමින් පවතින රතැලක් විශේෂෙන් පලවැනි අවුද ැන සුරතලාගේ ජීවිතේ පලවැනි අවුද කියන ගොඩක්කිෙලාට බල්ලගේ පූසන්ගෙන ඒගොල්ලගේ වර්ධන වෙන කාලේ. ඉතින් මේ කාලේදි පනුවාසාධන දීර්ග කාලයයක් තිස්සේ ඔබේ සුරතලාගේ ඇගේ තියනවනං අනිවාරෙන්ම යාගේ වර්ධනය අඩාල වෙනවා. ඒළඟට ලොම් හැලීම වැඩුවෙනවා. ඊළඟට කලින්ංකිවෝගේ රක්ත හීනතාවේ යැන් ඇගේ රුදිරමට්ට මඩුවීම නිසා තතා ගොඩක් අලසයි අලස විදියටතමයි සිටෙන් අලස විදියට තමයිඉන්න. ඒවගේ ඒකොල්ලු ඔය ගල් කැට වැලි පස්සේ වගේ දෙවල් ආහාරයට ගන්න පුරුදුවෙනවා අ සමල්ලාට බඩේ තියෙන අපහසුතාව නැතිකරන්න එහෙමනත්තන් ඇගේ තියෙන රක්ත්හි රක්්‍ර හිනතාවේ නිසා යකඩ ගනතාවයක් ඇතියෙනවායි ඒකෙන් ඇතිවෙනේ යකඩ උුණනතාවය මගහරවාගන්න ඒවගේ හෙතුනිසා රළු දේවල් ගල් කැට වැලිපස් ආදී ආහාරයට ගන්න පුරුදුවෙනවා කාලයයක් තිසේ පණුවන් ඉන්න කොට ඔබේ සුරතැලාගේ ප්‍රතිශක්තිය දුරල වන පටන්. එතින් පතිශක්තිය දුදර්ුවලව නාාම අනෙකුත් විද්ධ රෝග. ඉතා පහසුවෙන් ඔබේ සුරතලාට වැලවෙනවා. එතකොට ඒරෝග නිසා ඔබේ සුරතලාට විශාල බලපෑමක් ඇතිවෙනවා. බොහෝවෙලාට ඔය වට පණුවන් වගේ පනුවන් ආහාර මාර්ගනාලයේ රැඳී සිටමින් ඔබේ සුරතලා ආහාරයට ගන්න දේවල් මත තමයි පෝෂණය ලබන්. එතකොට ඔබේ සුරතලා කොච්චර කෑවත්. එයාට පෝෂණය යන්න මොකද ආහාර මාර්ගනාලයේ සිටින පනුවන් එම ආහාරවලින් පෝෂණය අරෙන ඒ ගොල්ල තමයි. හොඳට හැදිල ජීවත්වයෙන්. ඉතින් ඔබේ සුරතලාගේ වර්ධනය අඩාල වෙන්න එක කාරණාවත් තම පට පනු රෝග එමන් කලින් කිව්ව සමහර පනුවර්ග බුදුරසන්න පද්ධතිය වගේ වක ගඩු අක්මාම ඒවගේ තැන්වල උනත් ඉන්න පුළුවන් කියලා ඉතින් ඒවගේ තැන්වල දීර්ඝ කාලයක් තිස්සේ පනුවන්ගේ ජීවන චක්‍රය අවස්ථා ගත කරමින් ඉන්නකොට ඒගොල්ලන්ගේ සුරතලාගේ වහු ගඩු අක්්‍රියවීම් එතකොට අක්මාවේ සම්බන්ධ රෝගී ත්ව ඒවගේම ශේෂයෙන්ම රුදිර සංසන්නේ සිටින පනුවන් අපි සාමාණ්‍යෙන් කියන හර්ට් වම්ස් කියලා ඉතින් මේගොල්ලො තමයි ඉතාමත් බයානක ඕකද මේගොල්ලො නිසා ඕනම වෙලා ඔබේ සුළතලාට හාට්ට ටෑ එකක් වගේ එමනැත්තංක් හර්දාකරණයමන් අකර්මන්නේ වීමක් ඒ වගේ තත්ත්යගේින් ෂනික මරණයක් එන්න පුළුව. එතකොට සහර පණුවර්ගඉන්නවා ආහාර මාර්ගනාල බිත්තිිය විශේෂෙන් මේ ආහාර මාර්ගනනාල බිත්තියේ මුල හරිිය. උගර සහ ආමාශ්‍යය අතර කොටස ගලනාලය කොටස. කෝෂ හදාගෙන පහාරම අර්ගනාල බිත්තිිය, කෝෂ හදාගෙන ඒතුළ ජීවත් යෙන. සමහර වෙලාවට මෙම කෝෂ එක පාරම පුකුරලලා ඒමගින් විශාදන දුරවාහනයක් වෙලා සුරතුළන් විශෂෙන් බලු පැට උ එක පාරම මියය අවස්ථා තියෙන ඔබත් ඔබටත් සමල්ලාට අත්දැකී ඇති බේ සුරතලා සාමාන්‍ය හොඳදර ඉන්නවා. එක පාරම ලේවම නිදාලා මැරෙනවා. පර්ම වමනි දාන මැරිෙනන ගොක්ල ලේ කැටියක් වගේ ලොකුලේ කුට්ියක් වොගේ ේවමනි දාලා ටික වෙලාගේ මැල්ලයන. ඉතින් ගොඩක් වෙලාට මේ තත්තේ එන්නේ අර මං කලෙංකිව්ව වගේ අර ආහාර මාර්ග නාලා ිත්තිිය මුලහරිය සිටින කියන්නේ ගලනාලේ කොටසේ සිටින පනු කෝෂ එක පාර්ම පුරල ඒමගින් නිශාව සෘදදුද්‍රහණයක් වෙලා සුරතලා මරණයට පත්තෙෙන්න්නේ. ඉතින් මං ඊලකට කතා කරනවා කොහොමදා අපි පනුරෝග ඔබේ සුරතලාට තියනව කියලා අඳුරගන්න. ති අන්දුවගන්න සමාන්ලාට රෝගලක්ෂණ ඇතිවෙන අවස්ථාතියනවා ඒවගේම විිවිධ හැසිරීීමම්මගින් අපිට ඒ අඳුරාගැීම හැකියාව තියෙනවා එම මෙහිදී ප්‍රධාන පරෝගලක්ෂන් ටිකක් කියනවා ඔබේ සුරතලාට පනුරග තියෙනව වන කොම ොබ ගැෙන අ දසක් ගන්නන්නේ සමහර වෙලාවට පනුරෝග ඔබට අඳුරග හැකිියාව ලැබෙන්නේඒ පනුරෝග සුරතලාගෙනගේ තිබිලා ඒක ඉතාමත් උත්සරණ වුණ අවස්ථාවල්දී තමයි ඉතින් ඒ වෙලා වෙන කොට ස් පොඩක් කලාට පරක් වැඩි පනුරෝග. රුණු ලස ැතිරිරලා අවසා. ඉති ඔබ ශ්වයිදේ වරේක්කේ පදෙස් ලාගන්නවා නන්, වඩාත් සුදුස සුයි තකොට පශ ෛද්‍යවරයායටට පුළුවන් සතාව පරීක්ෂා කරලා පනු වාසාධන තියෙනවන ඒ මුල් අවස්ථාව මේක හඳුරගෙන, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර නිර්දේශ කරන්න. නමුත් පනුරෝග ේ සුරතලාට ආසාධනය වෙලා පනු සාධන ඇවිල්ලා සරදලාගේ ඒම ආසාදන තා මත් මටමකට ්‍යාප් ව නාට පස්සේ. තිව ග ක්ෂ ගනාවත් යන එකත් තමයි ප්‍රධාන කොමල්ලි යාලා දකින දෙත් තමයි මලපා සමඟ පනුවන් පිට වෙන. ඒවගේ සමල්ලාට වමන දානකොට පනුවන් පිට වෙනවා. අනි ප්‍රධාන ලක්ෂණඇත් තමයි සමහ වෙලාට ඔයාල දැකට ඇති බල්ලාන්න පිටිපස්ස බිම අතුල්ලගෙන යනෝ. ඒවගේම පිටිපස්ස ලෙවකනව වැඩි වෙන දට වඩා පිටිපස්ස ලෙවකන ගතියක්ත් තියනවා. එහෙම වෙන්න සමහල්ලාට පනුවෝයාගේ බුද මාර්ගේ ආශිතව සින්නකට එයාට. ඉඩටේෂන් දෙ එකක්ෙනවා ඒනිසා ගොල පිපස නිතරම ලෙවගන්න පෙළබෙනවා ඒයගේම බිම ඉටිපස්ස බිම අතුල්ලන්න පෙළවෙෙන. කොඩා පැටවුන්ගේ ගත්තම ගොඩක් වෙලාවට ශරීරයට සාපේක්ෂ උදරේ විශාල ලෙස පෙනෙන අවස්ථාවල් තියවා. මේකත් සමහර වෙලාවට පණුවාසාධනයක් තියෙන නිසා ඇතිවෙන වෙලාවල් තියෙන්. තෝට සමහර සත්තුවන්නවා ගොඩක් ආහාර ගන්නවා නමුත් ඒගොල්ලොන්ගේ ශරීර වර්ධනයන්න එන්න එන්න කෙට්ටුවෙනවා අලස ගතියක්ක්ෙනවා කලෝම් හැලෙන්න්න ගන්නවා. මේ වගේ පරෝගලක්ෂණ තියෙනවනං ඒකත් සමහර වෙලාවට බේ සුරතලා පනුවාසාධනයකට ගොදුරු වෙලා ඉන්න අවස්ථාවක් වෙන්න පුළුව ඇති මේ වගේ කිසිම් රෝගලක්ෂණ තියෙනවනන් වඩාත්ම සුදු සුආකාරය තමයි ඔබේ සුරතලා පරිීක්ෂා කරන සාමාන්‍යෙන් ඔබේ සුරතලා පරිීක්ෂා කරන පශ්ුවෛද්‍යවරයා හම්බ වෙලා සුරතලාවත් පශ්වෛද්‍යවරයාට පෙන්නලා පනුවාසාධන තියෙනවද කියලා අරියට හුරු පරගැනීම තමයි තාමත් දගත් වෙන්නේ තින් මං ඊ ළඟට කතා කරනවා කොහොම අප සුරතුලුන්ට මේ පනුරෝග ආසාධනය වෙන්නේ. එම නැත්තන් කොහොමද සුරතුළුන්ට පණුවන් බෝවෙන්නේ. එක විවිධ ආකාරවලට වෙන්න පුළුවන් දෙයා. සමාලාට ඔබ හිතන්නවත් නැති ආකාරවලින් පණු ආසාද නඔබේ සුරතලාට එනවා. එතකොට අපිට ඒ සියර සියයක් වලක් වන්න බෑ නමුත් ඔබ පිළිබඳව බෝ වෙන ක්‍රම පිළිබඳව අවබෝධයක් ලබා සිටීමෙන් ඔබට පුළුවන් පනුරෝග සුරතලාට ඇතුල්වීම වලක්වාගන්න. එක ක්‍රමයයක් තමයි මව් කිරිවලිගැනෙ අම්මගේෙන් පැටියට මව් කිරිහරහා පණුවන් අනුආසාධන බෝවීමේ හැකියාව තියෙනු. ඊළඟ ප්‍රධාන ක්‍රමයත් තමයි පණු බිත්තර සහිත පණු බිත්තරවලින් අපවිත්‍ර වූ ආහාරපාන හම නැත්තං ඔබේ සුරතලා සුරතල් බල්ලන් පූසන් ගොඩක් වෙලාවට ඒගොල්ලො නිතරම බිමලෙවකනවා යවගේම බිමතියන වෙනත් අයගේ. මළ පහවල් ඉව කරනවා ඒවගේම පාරට රංග්‍යයාම පාරදිගේ බිම නිතරම තැනින්ත ඉව කරනවා තන කොලා හාරයට ගන්නවා සමහරය ගල් කැට හපනවා සමාරාය බිමතියන වැල්ලි පස්සාදිය හන්න ගන්නවා ඒ වගේ විවිධ අවස්ථාවල්ලදී පරිසරයත් සමඟ ඒගොල්ලො සම්බන්ධ වෙන වැඩි. ඉතින් ඒ වගේ වෙලාවට අර පණු බිත්තර මගින් අපවිත්‍ර වෙලා තිබ්බොත්තේවගේ දෙයක්. කෙලිම්ම මොකය හරහා සුරතලා ඇන්කටම පනු බිතර ඇතුළුව. ට පස්සේ ඇතුල්ලුනාට පස්සේ තුෘර්තුලාගේ දේ තුළද පණුවන් හැදිලා ඊට පස්සේ ඒ පනුවාසාධනේ ඉදිරට යනවා. ඒළඟට සමහර පනුවර්ගමන් කලිමුත් කිව වෙන ජීවීන්ගේ ඇගේ ඇතුේ ඉන්න පුළුවන් දාහනයට මැක්කවන් පුරුමිියන් පළගටියන් ඊළඟට ලොකු සත්තුගත්තම සමහර ගොවිපල සත්තු ඉන්නවා හරක්කෙලුවෝ ඒ වගේ සත්තුන් ඇගේ ඇතුළෙ තින්. ඉතින් මේ වගේ වෙලාට විශේෂය මැක්කොන් ඇගේ ඉන්න. සහර පැතලි පණුවන්ගේ ජීවන චක්‍රය අවස්ථා. ක්කෝ බේ සුරතලාගේ රුදිරේ රාබනවස්ථාවගේ සුරතලාගේ ඇට සමහරා ඇතුල් එන්න පුළුවන්. සහර වෙලාවට කුරු මිනිියල් පලගෙටියන් ඔබේ සුරතලා ඒගොල්ල ගොල දැක්කම ඇ ගිහිල්ල හපලා ආහරයට ගන්න වෙලාවල් තියෙනවා. ඒගේ වෙලාවටත් සබේ සුරතලාගේ මකමාර්ගේ මගින් අරවගේ පළගෙටියන්ගේ කුරුමිනිියන්ගේ ඇගේ ඇතුලෙ සිටින, වනුවන්ගේ ජීවන චක්‍රේ අවස්ථා ශරීර ගතවීමේ හැකියාව තියනවා. ඊළඟ වැදගත් කාරනාව තමයි. සමහරායි පුරුද වෙලා තියෙන සුරතලාට විශේෂෙන් ලාාජ් ්‍රඩ ෝගස් ලට අමු මස් දෙන්න පුරදු වෙලා ඉන්න. ඒක සමහරය දන්න අමුමස් දුන්නම එන ගැටලු සමහරය දන්න සමහරයි දන්න. එදෙ මේ අමමු මස් හරා විශේෂෙන්ම හරක් මස් එලුමස් වගේ මස් හරහා සමහර පටිපණුවන්ගේ ජීවන චක්ක්‍රේ අවස්ථා ඔබේ සුරතලාට ශරීර ගත වෙන්න පුළුව. ඒනිසා අමු මස්දීම එතරම් සුදුසු දෙයන් නෙයි පනුවර්ග හිපයක්කි න්නවා ඒගොල්ලො සුරතලාගේ සමහරහා තමයි ඇතුල්වෙන් පරිසරයේ සිටින එම පනුවන්ගේ ජීවන චක්‍රේ කීට අවස්ථා සුරතලාගේ සමහර හා සමසිදදුරු කරලා ඇඟට ඇතුල්වෙන් අවස්ථා තියෙනවා. ඒවගේම ය ෆයිලේරයා වගේ පණුවන් සමහරවෙලාවට මදුරුවන් ලේවරාබීම තුළින් ඔබේ සුරතලාගේ ඇඟට ඇතුළලන අවස්ථා තියනවා තවට මං යි් කෙටියෙන් කියන්න පනුවාසාද ඔබේ සුරතලලාට ඇතුල්ලන්න ආකාර. කර මයි මව කිරි මගගේ මවගෙන් පැටවුන්ට පනුවාසාධනය යන්න පුළුවන් ඊලංගේක අපිරිසිද ආහාර ඒවගේ සුරතුලොන් බිම ලෙවකෑම විධ දේවල් ලෙවකෑම හරහා පරිසරේ සිටින පනුවන්ගේ ජීවන චක්‍රේ අවස්ථා මුකමමාර්ගය මගින් සුරතලාට යන්න පුළුවන් ඒවගේම පරිසරයේ සිටින සමහර පනුවර්ග සරතලාගේ සමහරහා සමසිදුරගෙන සුරතලාට ඇතුල්වෙන්න පුළුවන් ඒවගේ සමහර පණුවර්ග මතුරුවන් හර සුරතලාගෙන්කට ඇතුල්වෙන්න පුළුවන් ඒවගේ මැක්කන් හරහා සුරතලාගන්කට ඇතුළලෙන්න්න පුළුවන් ඊළඟට සසාහර පණුවර්ග සුරතලා ආහාරයට ගන්න අමමස් සමාලාට තඩයන් කරල ආහාරයට ගන්න සතුන්ඇන්ගේ ඉඳද යන්න පුළුවන් අමමුම සසාහරයට ගැනී නිසායට එන්න පුළුවන් මේ වගේ විවිධ ක්‍රම තියෙනවා පනුවාසාදන සුරතලාට ඇතුළලෙන්න්න ඉතින්ම මේ කොටසේ වැදගත්ම මාතෘකාවට තමයි දැන්ගෙන්නේ න් වාසාදන සදා කොහොමද අපි ප්‍රතිකාර ැන්ටමත් ඔබ සුරත ලා නුරෝගවලින් ආසාදනෙලා රෝග ක්ෂණ මත්වෙලා තියෙනවනවා මන්‍යයේ පාචනය එට පො රක්ත හිනතාවේ ඒ වගේ අනෙකු ෝග ක්ෂණ වෙන ්‍රරෝ ක්‍ෂණ මත් වෙලා තියෙනව වන අනිවාරෙන්ම ඔබ ඔබේ සුරතලා පශ් ෛ්‍යවරයෙකුට පෙන් ිය යුතුයි ශ් ඇ්‍යවරයායටට පෙන්න්නලා රෝග හරියට නිර්ණය කරලා රෝග නිශ්්‍ය නිමරැදි කරලා ඊට අදාලා ප්‍රතිකාර බෙත්වලට අතරව කරන්න නනි මනය න ඒ සල්දා පාචනේ සඳහා ග රක්්ණ හි නතාව තියෙනවා ඒ සඳහා ඉළගර සතතාගේ වර්ධනය අඩාල වෙලා තියෙනව න ඒ සඳහා ඒ වගේ අනිෙකුත් ්‍රෝග ලක්ෂණ සහ පශ්වඇදදේ නිර්දේශයේ මත පශ්වඇද පදේ මත ්‍රතිකාර කිරීම සිදුකළ යුතුයි. නැවත ඇතිවීම පාලනය කිරීම සඳහා පන බෙහෙත් ලබාදීමේ ක්‍රියාවලියත් තියෙනවා ඒක පනුබෙහෙතක් තීරණය කරන සාධක ගණනාවත් තියනවා. ඒක වඩත් හොඳයි ඔබ ඔබේ පශඇදනරයාට ම වස්ථාව නවා න ුරත ලාට ශ්‍ය නු ෙත තිීරණය කරන්න. ඒම ැත්තං න්න ේදේවල් තමයි සාමාන්නේ සලකා බලන් අවශ්‍යවෙෙන්. ඔබේ සුරතලාගේ ය තොට බේ සුරතලාගේ බර තට ඔබේ රතලාගේ රගේ. ඔ ර ැට ි ක ක ඒ කිය අන්න මට ්‍ර ග න් න්න ලුවන් සමල් ට ෙනත් අසනී තත්්‍යයන් ඉන්න න්න පුළුවන් වෙනත් අසනී තත්යකට ප්‍රති කාර ල ෙන් පුළුව ැ වවා. දගත් කාරණන්නේ මයි සතාට ගැලපෙන පණුබිහෙතක් පෙන්න්නවුන් අම් මේක කියන්න ඉතාමත් බරපතල කාරණයක් කද අපි ඕ තනම අදගකීම් තියන පශ්ුව එදරට ඕන තරම් අධදකීම් තියෙනවා වැරදි විදියටට පනුබිහෙද්දී සතුන් මිය ග්‍යයන අවස්ථා සතුන් නසනී වෙලා අරගෙන නවස්ථා ඕනි තරන අධදැකීම් තියෙන. ඉතින් එහිදඒ හැමද ෑම ගොඩක් කලාට වෙලා තියෙනෙ පශ්වායිද නිර්දශෙන් තොරව ෙ ලබාදීම නිසයි. ඉති ඒ නිසා ඒ පිළිබඳව ඔබ දෙවරක් සිතන්න ඕන් තොර දැනට දැනට අපි පොදුවේ භාවිතා කරන පනුබෙහත් ලබා දීමේ කාල සටහනත් තියවා ම දැනට ඒ පිළිබඳව පොඩි හැඳින්ීමක් කරන්න ගැනු සත්තු සිටිනවානං ඔබ සහල්ලාටඒගොලො බ්‍රීඩිින් කරන්න පුුවන්ගේ මනතම් පැටවු බලාපොරොත්වයෙන් ඉන්නවා වෙන්න පුළුවන් එතවට අපි මුලින්ම කරන්න ඕනේ ඔබේ සුරතලාව බ්‍රීඩිං කරන්න සති දෙකකටවත් කලින් අඩුමගානය සති දෙකකින් ලින්ම පණුබෙත් ලබා දෙන්න ඕන. ඊයිළඟට ඔබේ සොරතලාගේ පැටවුන් අම්භ වනාට පස්සේ. අම්බ වනාට පස්සේ පැටවුන්ට වයස සති දෙකක් කෙනකොට පළමු පනිබ්‍රහෙත් මුරේ ලබා දෙන්න ඕනි තින්ම මෙහදේ පණුබෙහෙත්කිව්වම බොහොවෙලාට සිරප්පර්ග පණුබෙහෙත්තගේ සිරප්පර්ග තමයි අපි ගොඩක් කලාට කුඩා ගැන් මාසතුනටඩු කුඩා පැටවුන්ට ලබා දෙන්නේ එක විද බ්‍රැන්්ෙන්ම්මලින් තිේනවා සමාටාල දන්නවා ඒ එමනත්ත ඔබ පශවයිදේවරයා හර නිදේශකරගන්න පුළුව එඉපදිල සති දෙකෙෙන් පටන්ගන්නවා ඊට බස්ේ සති දෙකෙන් දෙකට මාස තුන දක්වා මෙම පණුබෙහෙත් ලබාදීම කරනවා ඕක දෙක සති දෙකෙන් පටන්ගන්න කියන මං අර කලංකි වගේ මවගේ කිරිහරහා පැටුන්ට බෝමෙන පනුරෝග තියෙන් ඉතිං ඒවගේ අවස්ථාව වලින් පටිය කුඩාකාලේවුලත් පණු වාසාදන තියන්න පුළුව ඒනිසා බලු පැටවුන්ට සුදුස ම පණු ෙත් සති දෙකෙන් පටන්ගෙන සති දෙකෙන් දෙකට හස තුනදක්වා ලබාදීම සදුසු. ළඟට මාස තුනේසිට මාස හයදක්වා කාලෙදී මසකට වරක් අනුබෙහෙත් ලබාදීම සිදු කරන්න පුළුව. එහිදී අපි ගොඩක් කලාවට පනු පෙතිවර්ග තමයි ලබාදෙන්. හොට එකෙත් බොහොල්ලාට පනු පෙති විද් බ්්‍රෑන්් නේම්මලින් තිබුණට ඒ තුළ අන්තර්ගත අෞෂදනන් කිහිපයක් තියනෙන. ෂ තිිහිපයක කම්බිනේෂන් එකක් විදියට තමයි තියෙන්. ඉතින් ඒගේ පනු බෙත්තෙගත් තමයි ලබාදෙන්න්න ඕනි ඔබේ සුරතලාට මෙහිදීීම වැදගත්කාරණයක් කියන්න ඕනි. හර ලාට ප ච්ච කරන නුෙතේ ත ිනිස්සුන්ට ප ච්චි කර පනු ෙතු බේ සුරතලාට ගැලපෙන්නේ නැත. මොකද ඔබේ සුරතලාට වැල දෙෙන පනුරෝග අති විශාලයි එතකොට අපි ොන පනු බෙත්තෙක හම වෙලාම ඔබේ සුරතලාට ගැලපෙන්න්න. එකයි ම කිව්වේ සුරතලන්ට සතුන්ට ගැලපෙන පනු බෙහෙත්තගත් තම හැමවෙලාම ලබා දෙන්න ඕනි කියලා. මාසතුනේ සිට මාසා හය වෙනකං මාසෙන් මාසට පනුබෙත් ලබාදනවා. හිතනින් එ හාට මාසා හයෙන් එහාට. සාමාන්‍යය මාස තුනකට හතරකට වතාවක් පනුබෙහෙත් ලබාදීම ප්‍රමාණව. ඉතින් එහිදී අපිට සහරවෙලාට එක වෙනස් වෙනවා ගොඩක් කලාට නිවසේම සිටන සුනකේක්වෙන්න පුළුවන් ඇතුළ ඉන්න සුනකේක්වෙන්න පුුවන් වනැත්තන්ගේ ඇතුළ සිටින පූසෙක්වෙන්න පුුවන් ඒවගේ වෙලාට අපිට මාස තුන හතරකට සැරයක් පණු බෙදීම ප්‍රමාණ වුණක් ඉතරම එලිය ගැවසෙන සුනකෙන්න්නගේ හෙමෙහිේ අවිදින්නේ යන සුරතලෙක්නා. ඇත්තටම සමාල්ලාට මස දෙෙන්නේෙකට පනුබෙහෙත් දෙන්න වෙන. අවස්ථාවලු තියනවා. මීට අමතරව මනු බෙදීම වෙනස් වෙන ආකාර තයි ඔබේ පශ්ු ෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔබේ පශෂ්ඇද්‍යවරයා අම්වෙලාක ඔබේ සුල්තලා පරික්ෂා කල තිීණය කරත්මයට පනවාසාධදන තියෙනවා කියලා ඔබ මාසතුනින් තුන්ට දීගෙනවත් සමල්ලාට කාල අඇතිසේ පනුබෙදීල නැත්ත පශ්ුවඇද්‍යවරයා නිර්දේය කරොත් පනු හෙදීම සදුසුවයි කියලා ඒවගේ වෙලාවට දෙන්න පුළුවවා. ඒම නැත්තං. වත් සමහර වෙලාවට පණුබෙත් ලබා දුන්නත් පනුරෝග ඇතිවෙන අවස්ථාවල් තියෙනවා ඒ වගේ වෙලාවට පණු ආසාධන සම්බන්ධ රෝගලක්ෂණ මතුූුණොත් ඒම නැත්තම් අලපහා පමනය ඒ වගේ දේවල් සමඟ පණුවන් පිට වෙනවා ඔබ දැක්කොත් ඔබට පශවැදදිවරයකෙන් උපදෙස් ලබාගෙන පනුබෙහෙත් ලබාදීම සිදු කරන්න පුළුවන් ඇති ඊළඟ වැදගත් කාරණාව මේ පණුබෙහෙත් ලබාදීමේදී දීර්ග කාලයක් තිස්සේ එකම පනුබෙහෙත් වර්ගේ එකම ්‍රෑන්්ගේ පනුබෙත් ලබාදීම එතරම් සුදුසු නැහැ මකද අප එහෙම කියන්නේ අවුරුද්දත් දෙකක් එකම පනුබෙහෙත් කාණ්ඩය ලබාධනකොට සමහර වෙලාවට පනුපරපෝෂිතයන් එම බෙහෙත් කාණ්ඩ සඳහා යම් ප්‍රතිරෝධීතාවයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙන එහෙම ප්‍රතිරෝධීතාවයක් නිර්මාණය වුනොත් කාලයක් කැනකොට එම පනුබෙහෙත් තුන්නට එම පණුවන් පුත සඳහා පනුබෙතේ මර්ධනය වෙන්නේ නැහැ ඒොල්ලො ඒ බිහෙත දරාගෙන ඇගේ ඉන්නවා කොටසක් සමාට අඩුවෙනවා නමුත් ඇඟ තුළ කොටසක් ඉන්නවා බිතින් ඒ සඳහා වඩාත් සුදුසු ක්‍රමේ තමයි අවුරුද්ධකට දෙකට සැරයක් ඔබ ලබා දෙන පනුබෙහෙත් කාණ්ඩය වෙනස් කලා දෙන්න ොට එකම බ්‍රෑන්්ඩකින් දෙන්නතුව එකම අෞෂධකා අෞෂධ අන්තර්ගත පනුබෙහෙත් එක දෙන්න ඇතුව වෙනත් අවෂදයක් අඩගු පනුබෙත්තෙගත් දෙන්න පුළුව පශ් යිද දෙෙවර එක්. සාකච්චා කරලා ඒ සඳහා ලබාදියයුතු අවශ්‍යද යනයරගන්න පුළුවන්. එහම දෙයක් තියෙනවා කියලා ඔබ මතක තියාගන්න ඕනි එකම අනු බෙත්තුවර්ගේ දීර්ඝ කාල නිවදීමෙන් අමහල්ලාට ඒක නිවරදිදිව වැඩගරන්න නැති අවස්ථා අපි දකල තියනවා තින් මං ඊීලඟට කියන්න මං මුොලින් කිවගේ පනු පෙත්තකට අතරව අනු පෙත්තෙන් වෙන වැඩට අමතරව වෙනත් කල් මොනවාද පනුරෝග වැලදීමේ අවස්ථා මඟහරවාගන්න තියෙන ඒවාගේ නිවරදි කාලා සීමාව තුළ ඒවරදි ත්‍රාවෙන් බ ුරත ලාට පනු ෙත් ලබාදයෙන්. ඊළඟට ඔබේ සුරතලා ජීවත්වෙන පරිසරේ හැකි උපරෙමේල්. පිරිසදුව තබාගන් ඕනේ. ඒ ළඟට මලද්‍රව්ය නිවරදිව බැහරගරන්න ඕනි ඔබේ සුරතලලාට අමු මස් සසාහරයට දෙනව වන්න ඒ පිළිබඳව සැකෙලිමත්වන්න ඕනිේ පිරිසිදු ආහාරසාහ පිරිසුදු ජලය බේ රතලාට ලබා දෙන්න පියවරගන්න ඕනි විශේෂෙන් පිරිස්තුුදු ජලය ගොල්ලො ඒක තැන්වලින් කා නුවලින් එ කොට යන තුර රල්ලින්. පිරිසු ජලේ ොන්න පුරදුුණුත් පනුවන්ගේ ජීවන් චක්‍රය අස්ථා තිබුණුත් ඒ ඔබ සුරතලාට ආසාධනය වෙන්න පුළුවන් ප්‍රීඩිංක් කණයි මේ පනුරෝග මල්තනය පිළිබඳ අනිවාරෙන්ම සැලිත් වෙන්වන්. පදවුන් ලඟ ගොඩක් කෙලාවට සුරලත සතුන් ගනාවක් සිටිනවා සමහරවෙලාවට එකොල්ලො ගර්බනී සතුන් ඉන්නවා ොට පැටවදානවා නිතරම පැටවු හම්බ වෙනවා. එතකොට ඒවගේ වෙලාවට අනිවාරෙන්ම එක සතක්ට විරක් පනුබිෙද්දීල ප්‍රමාණවත් නෑ. බලඟ ඉන්න සියලම සත්තුූන් පනුබෙහෙත් ලබාදීලා ඇයකොල්ලන්ගේඇගේ පනු වාසාධන නැහැ කියලා ඔබ තහවරුවත් තියෙන්නෝවා ඉති මේසාකච්චාව තුලින් වායාලට ලොකු දනුක් ලැබෙන් ඇති කියලා හිතෙනවා පු පෙත්තක් දීමෙන් පමණක් නෙවෙයි පනුරෝග පාලනය කරන්න අනිකෝ ස්සාධක පිළිබඳවත් වාලට දැනුමක් මෙම වීඩියෝවෙන් ලැබෙන් ඇති කියලා හිතනවා.